මගේ නම සුනිල් ශාන්ත රාජපක්ෂ. මම මේ මුල්කිරිගල විරකැටියේ මේ ඉඳ ඉතාලියට ආවේ 1990. අනුවේ තමයි මතකේ තියෙන්නේ. ඒ ඇවිල්ලා ඉතින් රස්සාවක් නැතුවත් හිටියා. මම ඉතාලියට ඇවිල්ලා ඉස්සරලාම රෝමයට ආවේ. ඒ රෝමයට ඇවිල්ලා ඉතින් ඇත්තටම කියන්න ඕන මේ දවස් හතරක් හිටියා ඉස්සරලාම බැහැපු දවසේ බඩගින්නේ. පස්සේ අපේ මම දන්න එක්කෙනෙක් ආව මාව හොයාගෙන මේ ෆ්ලොරන්ස් වලට එක්කගෙන යන්න. එයා තමයි රාජා, අපේ රාමන් අංකල්ගේ පුතා. ඉතින් මෙහෙ ඇවිල්ලත් ඉතින් දවසක් දෙකක් එහෙ හිටියා යා රාජලයි ගෙදර. නමුත් ඉතින් ඊට පස්සේ ඉතින් මේ ඉස්සර 1990 තිබිච්ච වාතාවරණයත් එක්ක ඉතින් ඒක වැඩ කරන තැන්වල කාටවත් එහෙම කට්ටිය තියාගෙන ඉන්න බෑ. පස්සේ ඉතින් එහෙම ඇවිල්ලා මේකලා අපි ඇත්තටම මම බය වෙන දෙයක් නෑ කාටවත් කියන්න. පිරෙන්සි ස්ටේෂන් එකේ පවා නිදාගෙන තියෙනවා. ඒ සාන්ත මරියන වෙල් එකේ කියන තැනත් එතනත් නිදාගෙන තියෙනවා. කාඩ්බෝඩ් පෙට්ටියක් දාගෙන එක සැරයක් උදේ පාන්දර නැගිටිනකොට මගේ ඔළුව ඔක්කොම තෙමිලා බඩගින්නට නිින්ද ගිහිල්ලා නැගිටිනකොට වැස්සට ඒ පාරක් සාන්ත මරියන වෙල් එකේ පොඩි ආංගලෝ හේක පෙට්ටියක් දාගෙන නිදාගන්නකොට. නමුත් දැන් මගේ දුව අවුරුදු 20 මං ඒ දුවට ගෙනහිල්ලා මම නිදිය ගත්ත තැන කාඩ්බෝඩ් පෙට්ටිය පෙට්ටිය මේ තෙමිච්ච තැන මම පෙන්නවා ඔයාගේ ඩැඩි මෙතන තමයි නිදාගත්තේ කියලා. නමුත් අද මට තියෙනවා ෂොප් හතරක් ලංකාවේ ඩිපොසිට් දාලා සල්ලි තියෙනවා. ඉතින් මම කියන්නේ මේ අනිත් කට්ටියට බොහොම දුකෙන් තමයි මේ තත්ත්වයට ආවේ. නමුත් අපේ කට්ටිය බොහොම සෑල්ලුවට හිතන්න එපා. ඇවිල්ලා මේ රටවල් වල ඇවිල්ලා සල්ලි නාස්ති කරන්න එපා. Tamanට ඇවිල්ලා හොඳට ඔළුව තියෙනවනම් ජීවිතේ ජය ගන්න පුළුවන්. නමුත් දැන් යුරෝපයේ පොඩ්ඩක් කඩා වැටලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඇවිල්ලා Taman ඔළුවෙන් වැඩ කරනවනම් වරදින්නේ නැහැ කියන එක මං අපේ සහෝදරයොන්ට සහෝදරියන්ට දෙමව්පියොන්ට කාටත් කියන්න කැමතියි. රස්සාවල්ම කරන්න බලාපොරොත්තු නැතුව මේ යුරෝපයේ මොනවාරි පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඉතින් මම දන්න තරමට ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා ගොඩක් සල්ලි නාස්ති කරන මේ කරනවා. නමුත් ඉතින් Taman එන්නේ මොකටද කියන එක හිතාගෙන ඒ වැඩ කටයුතු කරොත් ඉතින් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් අපේ සංස්කෘතියට සමාජ සේවය ඒ හැම දෙයක්ම කරගෙන තමයි අපි දැන් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් දැන් අපේ දුවේ මට මගේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ දුවලා දෙන්න කෙනෙකුට දැන් අවුරුදු 16යි, අනිත් එක්කෙනාට අවුරුදු 23යි. දුව දැන් මේ ඉගෙන ගන්න බොලොන්ජා යුනිවර්සිටි එකේ. එයා ඩිග්‍රිය ගත්තා 110 ප්ලස් එයාගේ ඩිග්‍රිය ලකුණු ප්‍රමාණය. දැන් සැප්තැම්බර් වල එයාට තියෙනවා කැනඩාවට යන්න. එයා විභාගයක ලිව්වා යුනිවර්සිටි එකේ බොලොන්ජා. එයා තුන්වෙනියට පාස් වුණා. දැන් එයා කැනඩාවට යනවා මාස්ටර් කරන්න. අගෝස්තු වල ගිහලා සැප්තැම්බර් වල පටන් ගන්නවා. ඉතින් මම මේ කියන්නේ ගොඩක් ඉතින් අපි ළමයින්ට උගන්වන කොටත් ඉතින් ඒකත් තියගෙන හිතලා හැම දෙයක්ම ඉතින් යන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් ළමයින්ට ඉතින් අතහිත දීලා හැම දෙයක්ම කරන්න කියලා.